අපිට කලින් ප්‍රශ්නයක් තිබ්බා මුලින් තියෙන්නේ මහමැතිවරණයේද ජනාධිපතිවරණයේද කියලා. දැන් අපේ ජනාධිපතිවරණය නියත වශයෙන්ම පැවැත්වෙනවා කියන විශ්වාසය ගොඩනැගිලා තියෙන කාල වකවානුවක ජනාධිපතිවරණය පවත්වයිද නැද්ද කියන දෙගිඩියාවට භීතියකට මේ සමාජය සහ මහ ජනතාව පොළඹවමින් තිබෙන පාලන ක්‍රමයක් තුළ තමයි අපි දැන් මේ තීරණාත්මක කාලය ගත කරමින් ඉන්නේ. දැන් අපි දන්නවා මේ පහුගිය දවසක ජනාධිපති අපේක්ෂක සමගි ජන බලවේගයේ නායකතුමා අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අරගෙන පාසලක දරුවන් ආමන්ත්‍රණය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පෙන්වමින් ඒ දරුවන්ට දේශනයක් කරනවා. මේ රටේ ජනාධිපතිවරණය කෙලෙසද පැවැත්විය යුතු, මොකක්ද ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තියෙන වර්තමාන දේශපාලන කතිකාව කියලා. මට මතකයි 2014 නීති පීඨයෙන් ඉවත් වෙනකොට සහ 2014 නීතිඥවරියක් වශයෙන් දිවුරුම් දෙන අවස්ථාව වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය හදාරලා ඒක නීතිඥ කාර්යාලයට ගෙනාවට පස්සේ අවස්ථා කීපයකදී මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නැවත නැවත පිටුපෙරලලා බැලුවට මේ තරම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නැවත නැවත කියවා ගත යුතු කාලයක් ඉතිහාසයේ මෙච්චර ඇවිල්ලා නැහැ. මං හිතන්නේ දැන් අපේ සභාවට පැමිණි පානදුර නීතිඥ සංගමයේ නියෝජනය සහ කළුතර දිස්ත්‍රික් නීතිඥයෝ විධායක සභාවේ සභාපති නීතිඥ සුගත් හඳුන්ගේ මහත්මයා සාක්ෂි දරනවා. හේතුව දැන් මහපොළවත් එක්ක හෙට්ටු වෙන අපේ රටේ සාමාන්‍ය ගොවි මහතුරුන්ටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පෙරලලා බලන තැනට සමාජය පත් කළා ඉවරයි. කඩපොලේ, ගොවිපලේ ඕනෑම තැනක ඕනෑම විදිහේ රැකියාවක් කරන ඕනෑම තරාතිරමක කෙනෙක්ට මේ රටේ මූලික නීති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මොකක්ද කියලා දැන් ඕක ගෙදර අරගෙන ඇවිල්ලා පිටු පෙරලලා මොනවද මේකේ මේ තියෙන දේවල් කියලා තමන් විසින්ම අධ්‍යයනය කරගන්න තැනකට මේ සමාජය පෙළඹවීමක් කරලා තියෙනවා සහ සමහර වෙලාවට ඒක මුලාවට දමන්න උත්සාහ කිරීමක් කියලා කියන්න පුළුවන්, කැළඹවීමක් කියලා කියන්න පුළුවන්. ඒ මට්ටමට දැන් සමාජය පත් වෙලා තියෙනවා. හැබැයි අපි දන්නවා සහෝදරයා සහෝදරිය 1982 ඉඳලා අද වෙනතුරු මේ රටේ ජනාධිපතිවරණ පැවැත්වුණා. ඉතිහාසයේ දිහා බැලුවහම මෙතන ඉන්නේ මට වඩා සෑහෙන වයසින් පරිණත ජ්‍යෙෂ්ඨ පුරවැසියන්. ඒ අයට මේ ඉතිහාසය ගැන මම කියලා දෙන්න මතක් කරන්න අවශ්‍යතාවක් නැහැ. 1982 ඉඳලා මේ රටේ ජනාධිපතිවරණ තිබ්බා. හැබැයි ඒ කවර ජනාධිපතිවරණයකටත් වඩා මෙවර ජනාධිපතිවරණය මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමගම කියවාගත යුතු මේ රටේ සෑම පුරවැසියෙක්ම බොහොම අවධානයෙන් කල්පනාවෙන් කියවා ගත යුතු ජනාධිපතිවරණයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට මේ රටේ ඉතිහාසයේ විධායක ජනාධිපතිවරයේ තමන්ගේ ධූරය අත්හැරලා ගිහිල්ලා අනුප්‍රාප්තික ජනාධිපතිවරයේ මේ රට පාලනය කරමින් තිබෙන අවස්ථාවක පවත්වන ජනාධිපතිවරණය තමයි. ඒ නිසා අපිට ඒක ඒ අර්ථයෙන් ඉතාම වැදගත්. ඒ වගේම අපි දන්නවා මැයි 9 වෙනිදායින් පස්සේ පසුගිය වසරේ මේ රටේ ජීවත් වෙන්නේ නව අරගලයක් සමග, නව දේශපාලන ජවයක් සමග, නව දේශපාලන අවබෝධයක් එක්ක මේ රටේ පාලන තන්ත්‍රය කොහොමද විය යුතු කියලා හොඳ සබුද්ධික සිහියකින් ඉන්න ජනතාවක් ජීවත් වෙන රටක්. ඒ ගල් කැටයක්වත් අරගන්නේ නැතුව විධායක ජනාධිපතිවරයෙක් සහ පාලන ක්‍රමයකට තිත තියපු නිදහස් නිවහල් චින්තනයක්, මානසිකත්වයක් තියෙන, අභිමානයක් තියෙන රටක ජීවත් වෙන ජනතාව තමන්ගේ කුළුදුල් ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාව තමයි මේ. ඒ නිසා ඒ අර්ථයෙන් ගත්තහම මෙවර ජනාධිපතිවරණය අපිට ඉතාම තීරණාත්මක
වැදගත්ම මැතිවරණ කඩීමක් බවට පත් වෙලා තියෙනවා. තවත් පැත්තකින් කල්පනා කරලා බලනකොට ඒ අරගල ඉතිහාසයට ගියහම මේ රටේ මිනිසු ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් මේ රටේ මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඒ අයිතිවාසිකම් බොහොම නිර්දය විදිහට පාවිච්චි කරලා ශ්‍රමය ධනය සූරගෙන කාපු ඒ පාලක පන්තියට එරෙහිව අරගලයක් කරා. නමුත් ඒ අරගලයේ ඵල නෙලා ගන්න බැරි වුණා. එච්චරක් කැප වෙලා ඒ අරගලයේ අන්තිම ඵලය නෙලා ගන්න බැරි වුණා. ඒකෙන් උනේ කොහෙවත් හිටපු පුද්ගලයෙක්ට සුරසප විඳින්න අපි ජනාධිපති පුටුව දීපු එක විතරයි. ඒ අවස්ථාවම උදා කරගත්ත එක විතරයි. ඒ නිසා ඒ දැවැන්ත ජන අරගලයෙන් නෙලා ගන්න බැරි වෙච්ච ඵලය අපිට බොහොම සාරවත් විදිහට නෙලා ගන්න පළවෙනි වරට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ අතින් ගත්තහම මෙවර ජනාධිපතිවරණේ අපිට ඉතාම වැදගත්කමක් ලැබිලා තියෙන අවස්ථාවක්. ඉතිහාසයේ කවරදාටත් වඩා විශාලම බාධාවන් ප්‍රමාණයක් සහිත ජනාධිපතිවරණය මේ ජනාධිපතිවරණය බවට පත් වෙලා තියෙනවා. මුලින්ම උත්සාහ කරා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියන මාතෘකාව ගෙනැල්ලා මේ ජනාධිපතිවරණයට උගුලක් දාලා බැලුවා, මාටුවක් දාලා බැලුවා මොකක්ද කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ උත්සාහ ගත්තා ජනාධිපතිවරණයට කලින් මහමැතිවරණය ගේන්න ඕනේ කියලා කතිකාවක් ඇති කරලා මේ ජනාධිපතිවරණය තව ටිකක් ආපස්සට දාගන්න පුළුවන්ද කියලා උත්සාහයක් ගත්තා. ඊට පස්සේ මේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට තව අවුරුදු දෙකක් ඇදගෙන යන්න පුළුවන්ද කියලා එක එක අය ලව්වා උත්තර රැටි දාලා බැලුවා. ජනමත විචාරණයකට ඇවිල්ලා පුළුවන්ද කියලා තව ටිකක් කාලෙ දික් කරගන්න. එතනිනුත් එහාට අපි දන්නවා මේ ආසන්නතම සිදුවීම් ගත්තහම 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ඉතාම පැහැදිලිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තවදුරටත් ස්ථාපිත කරමින් මේ රටේ ජනාධිපතිවරයාගේ දූර කාලයේ නිශ්චිතවම 5 අවුරුද්දයි කියලා ස්ථාපිත වෙච්ච නීතියක් මේ රටේ මූලික නීතිය හරහා තහවුරු කරලා තියෙද්දී නැවත වතාවක් උත්සාහයන් දෙකක් ගත්තා. හැබැයි ඒවා පුස්වැඩිලි බවට පත් වුණා. ඒවා පුස්වැඩිලි බවට පත් වුණේ ඒ පෙත්සම් ගොනු කරපු පුද්ගලයන්ට ශ්‍රේෂ්ඨාධිකරණයේ ආයමත් මේ පැත්ත පළාතෙ එන්න එපා, මේවා කරලා ගරු අධිකරණයේ කාලය නාස්ති කරන්න උත්සාහ කරන්න එපා කියන පණිවිඩයක් දීලා තමයි ඒ උත්සාහයන් ආපස්සට ගත්තේ. එහෙම තියේදී නැවත වතාවක් කරලියට ගේනවා මාතෘකාව 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. ඉතාම පැහැදිලි සහෝදරයා සහෝදරිය, මොනවා හරි ප්‍රශ්නයක් ආවහම ඒ ප්‍රශ්නයට නිශ්චිත පිළිතුරක්, ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න බලය තියෙන අධිකාරිය විසින් පැහැදිලිවම දීලා නීතියක් කෙටුම්පත් කරලා තියෙන අවස්ථාවක නැවත නැවත ඒ ප්‍රශ්නය විවිධ ස්වරූපවලින් නගන්න උත්සාහ කරන්නේම ඇයි කියන ප්‍රශ්නය විතරක් අපි කල්පනා කරොතින් අපිට උත්තරය එනවා. ඒ සමීකරණය විසඳුවාම මේ ජනාධිපතිවරයා සහ මේ පාලක පන්තිය මෙවර ජනාධිපතිවරණයෙන් සහ පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් ගෙදර යන එක නිශ්චිතයි, නියතයි කියන කාරණය. 19 වෙනි සංශෝධනයට අදාළව නිශ්චිතවම ප්‍රකාශයට පත් කරලා තියෙන නීතිය තමයි ජනාධිපතිවරයාගේ දුර කාලය වසර 5යි. හැබැයි මේ අධිකරණ අමාත්‍යවරයා අකුලගත්ත ගැසට් පත්‍රය නැවත වතාවක් මේ රටේ ජනාධිපතිවරයා ඔහුගේ බලතල පාවිච්චි කරලා නැවත සභාගත කරනවා. මොකක්ද 22 වෙනි සංශෝධනය සිදු කළ යුතුයි කියලා. එතකොට ජනාධිපතිවරයාගේ නියමයෙන් මේ කරන්න යන්නේ වචන දෙකක හරඹයක් නැවත ලිහන්න යනවා. ලිහන්න දෙයක් නෑ සහෝදරයා. සාවුරුද්දක් ඉක්මවා කියන වචනය පස්සවුරුද්දක් ඉක්මවා කියන වචනයට පෙරලන්න අවශ්‍ය නැහැ. ඒක දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් 19 වෙනි සංශෝධනය හරහා කරලා ඉවරයි. මේක කරන්න මේ රටේ මහජනතාවගේ මුදල් කෝටි 10කට වැඩි ප්‍රමාණයක් නැවත වතාවක් මේ පින් ජනාධිපති විනාශ කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. ජනමත විචාරණයක් හරහා කාගේ සල්ලිද, කාගේ සල්ලිද නිසි කලට පැවැත්විය යුතු අපේ පලාපාලන ඡන්දය
මුදල් ප්‍රතිපාදන නෑ කියලා බලක්වපු පාලක පක්ෂයක් දැන් නැවත වතාවක් රුපියල් කෝටි 10ක් විතර වියදම් කරලා ජනමත විචාරණයක් තියන්න ලෑස්ති වෙලා ඉන්නවා 22 සංශෝධනය ස්ථාවර කරගන්න, තහවුරු කරගන්න. ඒකම ඇති අපිට කල්පනා කරන්න. ඔවුන්ගේ කාලය දැන් ඉවරයි. ඔවුන්ට සිද්ධ වෙනවා ගෙදර යන්න. ඒ නිසා ඒකට බයේ තැතිගැන්මෙන් කරන්න තියෙන සෑම උපක්‍රමයක්ම ඕනම මුදලක් ගිය පැහැදම් කරලා ඕනම බලයක් පාවිච්චි කරලා ඔවුන් තවදුරටත් බලය රැඳී ඉන්න සූදානම් කියන එක.